දහසක් බාධක තර්ජන හමුවේ අද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වුණා. ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට සුදුසු අයට අද මැතිවරණය සඳහා බාරගත මැතිවරණ කොමිසම. කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමක නායකයා වශයෙන් නාගානන්ද මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒක ලබන දැන් අද පිළිගත්තා මැතිවරණ ලාංඡනය හැටියට පලිහ ශීල්ඩ් එක මැතිවරණ අංකය ස්වාධීන කණ්ඩායමේ අංකය නම්බර 7. මැතිවරණ පැවැත්වීම සුදුසුද නැද්ද කියන එක ගැන දිගින් දිගටම කතා කළා. ඇත්තම මැතිවරණයක් සුදුසු වාතාවරණයක් මේ රටේ නැහැ. මැතිවරණයේ ඔබ දැක්ක රජයේ අමාත්‍යවරු කීප දෙනෙක්ම කිව්වා නෑ මේක තමයි හොඳම අවස්ථාව අපිට මැතිවරණයකට යන්න ඕන කියලා. බොහොම කනගාටුදායකයි මේ දේ කියන්න. රට පෙරට තියන්න ඕනි අවස්ථාවක තමන්ගේ පක්ෂ බදාගෙන මේ මිනිස්සු කරන කතා ඇහුවම මිනිසුන්ට පිළිකුල් සාගතයි රටේ ජනතාවට. ඒකෙන්ද මැතිවරණයේ කතාව පැත්තකින් තියමු තාවකාලිකව. රටම දුකට පීඩාවට පත්වෙච්ච අවස්ථාවක වෙන ලෝකේ ප්‍රජාවත් සමග කල්පනා කරලා බලනකොට මේවා නොවිය යුතු වැඩ. අද මේ සම්බන්ධව මැතිවරණයේ සම්බන්ධ නාම යෝජනා දෙන අයගේ ප්‍රසිද්ධි ප්‍රකාශ කිරීම ඔවුන්ගේ නාම යෝජනා බාර ගැනීම සම්බන්ධව ගියේ හරියට අර ඒ තිබිච්ච ශාලාවේ ස්වරූපයේ ඔබට දකින්න පුළුවන්. මම ඒ අවස්ථාවේදී මාධ්‍යවේදීවරු කියලා ඒ සම්බන්ධව ෆොටෝග්‍රාෆ් කීපයක් ගත්තා. හරිම වැරදි වැඩක් කළේ. පිටිපස්සේ ඉඳලා කට්ටිය කහිනවා. එතන කොරෝනා තිබුණා නම් එහෙම මොන තරම් අවදානමක්ද කියලා බලන්න. කොතෙක් දුරට හරිද වැරදිද කියලා බලන්න මේ වැඩේ. සම්පූර්ණයෙන්ම වැරදි. සිය ගාන කාමරයකට කැඳවලා නාම යෝජනා සම්බන්ධව ප්‍රකාශයට පත් කරන්න ඒ කරපු දේ කොතෙක් හරිද කියලා බලන්න. සම්පූර්ණයෙන්ම වැරදි. කළ යුතුව තිබුණේ නාම යෝජනා සම්පූර්ණයෙන්ම තහනම් කරන එක. අවලංගු කළ හෙටන් පස්සේ නැවත නාම යෝජනා කැඳවීම. නමුත් අද එතනට එන්න බල කරලා සියලු දෙනාටම එකතු කරලා තමයි අද මේ ගත්ත තීන්දුව ගත්තේ. ඒක අනුමත කරන්න බෑ. යම් හේකින් ඒක සම්පූර්ණයෙන්ම වායු සමනය කරපු කාමරයක්. ඒ පිටපස්සේ අය කහින අයගෙන් කොරෝනා ආව නම් කී දෙනෙකුට ඒ රෝගේ බෝ වේද? ඇයි මිනිසුන්ගේ ජීවිත ගැන මෙච්චර සෑල්ලුවෙන් හිතෙන්නේ? බෝ ඇහිටි නහය වහගෙන මමත් ගියේ රබර් ග්ලව්ස් දෙකක් දාගෙන. මොකද්ද මේ ඡන්දේ? මේකද මේ මිනිසුන්ට වැදගත්? මේ කල්ලල විසි කළා. ප්‍රථම මූණ දෙන ප්‍රශ්නේ ඇත්තේ මොනවද මේ කරන්නේ? අපිට කොහෙද වැරදුනේ? මෙච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරි රටක තමයි ඔබාදී ජීවත් වෙන්නේ. මේක තේරුම් ගන්න අපිට මේ හැමදාම වැරදුනේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. ඒගොල්ලන්ට ඒ කිසි දෙයක් අදාළ නැහැ. රට ජාතිය ගැන නෙමෙයි අදහස තියෙන්නේ. කොහොමද අපේ මංකොල්ලේ පාත්වගෙන යන්න මේ වැඩේ කරගන්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. අද කොහොම හරි මේ වැඩේ ඉවර වුණා. දැන් ඊළඟට මේක පුෂ් කරන්න ඕනේ ඔබ රටේ ජනතාව හැටියට ඔබ බල කරන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම අවලංගු කරලා දාන්න කියලා. පාර්ලිමේන්තුව 225 ඇති වැඩක් නැහැ කියන එක රටම දන්නවා. පළාත් සභාව 2017 ඉඳලා නැහැ කියලා රටට වෙච්ච කිසිම හානියක් නැහැ. වසරකට බිලියන 100ක් ඉතුරු වෙනවා. පාර්ලිමේන්තුව නැත කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද එතන ඉන්නේ ඔක්කොම මංකොල්ලකාරයෝ කියන එක රටේ මහ ජනතාව හොඳටම දන්නවා. ඉතින් ওই විදිහටම ගියාවේ. මොකද මැතිවරණයේ පැවැත්වීමට නියමිතව තිබුණේ අවුරුදු පහ සම්පූර්ණ වෙන්නේ අගෝස්තු මාසේ. ඊට කලින් තමයි මේ විදිහට තීරණය කළේ. ඉක්මනට රටේ ජනතාව අතර මේ කියන්නේ තමන් අපකීර්තියට පත් වෙන නිසා තමයි මේ තීන්දුව ගත්තේ. ඒකද ඔහොමම ගියාවේ. පාර්ලිමේන්තුව මැතිවරණයේ නොතිබිච්ච තරමට හොඳයි. ඒක අපි මුල්ල ඉඳලාම නාගානන්ද නම් දිගින් දිගටම ඔබට මේ සමාජ මාධ්‍ය ජාලාවලදී කිව්වා මේ වැඩේ සම්පූර්ණයෙන්ම වැරදි කියලා. මේ අවස්ථාවේදී ඡන්දයට යන එක. ඔබට මේ අවස්ථාවේදී මේකම කියන්න ඕනේ වැදගත් ප්‍රවෘත්තියක් තියෙනවා. ඔබට දැන් මේ 225ම පිළිකුල් කියන එක ආය අලුතෙන් කියන්න ඕනේ නැහැ රටේ සමස්ත ජනතාවටම. එන්නේ මොකටද කියන එක අපි ඔක්කොම දන්නවා. පැහැදිලිවම ඉන්නේ රට මංකොල්ල කන්න කියන එක. ඒ මධ්‍යවම ඒකටම තමයි හරියන්නේ තමයි රටේ නීතියත් හදලා තියෙන්නේ. ඔබ දන්නවා ඇති මැතිවරණයට ඉදිරිපත් වෙනකොට සෑම අපේක්ෂකයෙක්ම තමන් වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕනේ. හැබැයි ඒ දෙන වත්කම් ප්‍රකාශය එතනම සීල් කරලා තියෙනවා. ඒක රටේ මහජනතාව දන්නේ නැහැ. ඒකෙන් වැඩක් නැහැ. රටේ මහජනතාවට අයිතියක් තියෙනුනේ මොවුන් මොනවද මේ රටේ ජනතාවගේ ඡන්දේ ඉල්ලගෙන අයගේ මොනවද තියෙන වත්කම්? මොකද හොරුද, තක්කඩිද, බොරුකාරයෝද කියලා දැනගැනීමේ අයිතියක් ඔබට තියෙනවා.
නීතියෙන් තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ට ඒ දෙන කොමිසමට දෙන ඒ ප්‍රවෘත්තිය ඒ Taman දෙන වත්කම් ප්‍රකාශය ඔහුට ප්‍රසිද්ධ කරන්න තහනම්. එහෙනම් ඒ නීතිය වැඩකුත් නැහැ. මොකද නීතිය තියෙන්නේ? ඔබ දැක්කා එක එක අයගේ මැතිවරණ ඔය දීපු ප්‍රකාශයට පිටත සම්පූර්ණ ව්‍යාජ ප්‍රකාශ කරලා ලොකු ධනවත් තමන්ගේ ධනෙ අහුණාම නඩු දාපුවාම නීතිය මොකද්ද තියෙන්නේ? ප්‍රතිපාදනයේ. රුපියල් 1000ක දඩයක්. කියන්නේ මේ දේ කල්පනා කරලා රටේ නීතිය හදලා තියෙන්නෙම මංකොල්ල කණ්ඩ තමයි. ඉතින් මම අලුත් දෙයක් මේ මැතිවරණයේදී පළවෙනි අවස්ථාවට ලංකාවේ හඳුන්වා දුන්නා. ලිඛිතව මැතිවරණ කොමිසමට බලය දුන්නා. ඒ කියන්නේ authorized the election commission to declare and publish all assets declarations. මාත් එක්ක ඉදිරිපත් වෙන 21 දෙනාගේ සම්පූර්ණ ඒ ඉදිරිපත් කරපු වත්කම් ප්‍රකාශයේ රටේ මහ ජනතාවට ප්‍රසිද්ධ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය දුන්නා. ලිඛිතව බලය දුන්නා විධිමත්ව මොකටද ඒ දුන්නේ? මහජනතාවගේ ඡන්දේ ගන්න එනවා නම් මහජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා නාගනද කවුද ඔහු මොන පසුබිමකින්ද එන්නේ ඒ වගේම ඔවුන්ට දැනගන්න අයිතියක් තියෙනවා සුනාමි හොරකම් කරපු මිනිස්සු කොච්චර හොරකම් කළාද බැංකු වංචා කරපු මිනිස්සු බැඳුම් කරවලින් කොච්චර හොරකම් කළාද එයා ලංකා ඩීල් එකෙන් කොච්චර හොරකම් කළාද කවුද මේ මිනිස්සු කියනක ඔබට දැනගන්න අයිතියක් තියෙනවා ඒක හින්දා පැහැදිලිවම මැතිවරණ කොමිසමට ලිඛිතව අවසර දුන්නා ඒ දීපුව වත්කම් ප්‍රකාශ ඔක්කොම රටේ මහජනතාවට ප්‍රසිද්ධ කරන්න ඔබ තමයි මේ රටේ පරම අධිකාරිය. නැවත කියනවා ශ්‍රී ලංකා ජනරජයේ පරම අධිකාරිය ඔබ මිසක් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයවත් මන්ත්‍රීලවත් එහෙම නැත්නම් අධිකරණයවත් නෙවෙයි. ඒක නිසා ඔබට සම්පූර්ණ නිදහස ඔබේ අයිතියක් ඔබෙන් ඡන්දේ අපේක්ෂා කරලා එන සෑම අපේක්ෂකයෙකුගේ පසුබිම දැනගන්න. ඒක නිසා ඔබ මේ අයට බලකරන මැතිවරණ කොමිසමට ඔය තියෙන පොහොට්ටුවද එහෙම නැත්නම් එන අනිත් පක්ෂවල කවුද පොහොට්ටු වෙනවා එතන ගියාම සජිත් ප්‍රේමදාස වෙනම වෙනවා රනිල් වික්‍රමසිංහ වෙනම වෙනවා 103 වෙනම වෙනවා මේ කට්ටිය ඔක්කොගෙම ඔබ බලකරන නාගානන්ද දීලා තියෙනවා දැන් අලුත් සංස්කෘතියක් බිහි කරලා තියෙනවා ඔබ සියලු දෙනා මේක පිළි අරගෙන මේ රටේ මහජනතාවට තමන්ගේ කවුද තියෙන දේපල මොනවද කියන එක රටට හෙළි කරන්න ඕනේ අපිට දැනගන්න අයිතියක් තියෙනවා උඹලාට මොනවද තියෙන සම්පත් රට කොච්චර හොරකම් කළාද නැද්ද කියන එක අපි දැනගන්න ඕන මොකද අපි පෝර්ති වලින් දකින්නේ ඒවා විතරයි ලංකාවේ ප්‍රධාන පොසතුන් 4-5 දෙනා අතර දේශපාලනකයෝ ඉන්නවා කියන එක මාධ්‍ය වලින් යනවා අපිට ඒක දැනගන්න ඕනේ මේක වහාම ප්‍රසිද්ධ කරපම් කියලා හිටන් ඔබ මේ සියලුම දේශපාලන පක්ෂ වලට බලකරන ඒකට ඔබට දැන් මම ආදර්ශයක් දුන්නා අපි බලමු මේ කට්ටිය මොකද කරන්නේ නොකළොත් අර පුහුල් හොරා කරෙන්දනේ වගේ සියලු දෙනාම ඔබ ප්‍රතික්ෂේප කරන්න. ආයේ පාට පක්ෂ කිසි දෙයක් බලන්න එපා. ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න කියන එක තමයි මට ඒ සම්බන්ධයෙන් ඔබට දෙන්න තියෙන උපදේශ. බොහොම ස්තුතියි.